රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් කාලීන තොරතුරු වාර්තා කරන්නේ අංක 1 හරිදේ හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් නවදහනේ පුවත් සිරස්තල වෙත මැතිවරණයේ ඉල්ලා විපක්ෂයේ മന്ത്രി වරුන් පාර්ලිමේන්තුවේ විරෝධතාවයක IMF කිව්ව කාරණා 15ම ඉටු කර අවසන් IMF නැති වුණොත් පැය 12ක් විදුලිය නැති වෙයි පොහොර නැති වෙයි ඉන්ධනත් නැති වෙයි ජනපති කියයි ජය දද බැන්දු ජන හද රැන්දු ජන රජ පෙරහර අද ටෙලිවැකියෙන් රාජපක්ෂලා පැරද්දුවත් ජනතාවගේ බලාපොරොත්තු ඉටු වී නැති බව සජිත් පවසයි රනිල් වික්‍රමසිංහගේ ප්‍රේමණීය බැඳීම ගැන කියන අනුර මැතිවරණයට අපි සූදානම් බැසිල් කියයි මැතිවරණ තියන්නේ නැති එකට අපිත් විරුද්ධයි සාගර පවසයි මැතිවරණේ කල් දැමීම හෝ අවලංගු කිරීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට දරන ඒකාධිපති උත්සාහයක් මෙය ඒකාධිපති පාලනයක් වෙත රට ඇදගෙන යාමේ භයානක පූර්වාදර්ශයක් කාඩිනල් හිමිගෙන් බරපතල චෝදනාවක් දේශීය පුවත් වෙතටයි දැන් අවධානය අද දින පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වීමෙන් පසුව විපක්ෂය දැඩි විරෝධයක් රජයට එල්ල කළා. මැතිවරණය කල් දැමීමට රජය උත්සාහ කරන බවට චෝදනා කරමිනුයි විපක්ෂය එම විරෝධතාවය පළ කළේ. විරෝධතා පුවරුද රැගෙන සභාගර්භයේ ඉදිරියට පැමිණ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම විරෝධය පළ කිරීමත් සමග කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් හෙට දින දක්වා පාර්ලිමේන්තුව කල් දැමීමට පියවර ගත්තා. අපේ රටේ ව්‍යවස්ථාව අනුව මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණය ප්‍රකාශයට පත් කෙරුවයින් පස්සේ ඒ මැතිවරණය සාර්ථක කරගන්න මේ රටේ සියලු රාජ්‍ය ආයතන සහයෝගය දෙන්න ඕන. සහයෝගය දුන්නේ නැත්නම් අවුරුදු තුනක සිට දඩුවක් රාජ්‍ය ආයතන බාර වෙන්න ඇට ඊටින් කටයුතු කරන්න පුළුවන්. ඉතින් අද මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණය ප්‍රකාශ කරුවයින් පස්සේ බුදල්ලා මහත්තයාශ කියන සල්ලි දෙන්න බෑ කියලා. එතකොට බුදල්ලා අධිපති කියනවා අච්චු ගන්න බෑ කියලා. කකුලෙන් අදින්න නැතුව රජයට වගකීමක් තියෙනවා මේ අවශ්‍ය බුදල් මැතිවරණ කොමසාරිස්වරයා ලබා දෙන්න කරු කතාදාගෙතුමනි. ඉතින් අද මේ පළාත් පාලන මැතිවරණය අනිශ්චිත තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඔබතුමාට මම කියන්න ඕන ICCPR එක යටතේ ජද්ද පැවැත්වුවේ නැත්නම් අපේ GSP සාඩය අයිබීනවා. විවාදයේදී ගනිමු. මොකද්ද මේ ඔබතුමාලා කරන්නේ? විවාදයේදී එක් ගනිමු. රටේ මූල්‍ය බලතල තියෙන්නේ පාර්ලිමේන්තුවට. 2023 අයවැයේදී අපි පැහැදිලිව මැතිවරණ සඳහා බිලියන 10ක් වෙන් කරලා තියෙනවා. පාර්ලිමේන්තුව ඒ වගේ තීරණයක් කරන් තියෙද්දී පාර්ලිමේන්තුවේ මූල්‍ය බලතල තියෙද්දී මේ භාණ්ඩාගාර ලේකම් හරි මුදල් අමාත්‍යාංශ ලේකම් හරි ජනාධිපති හරි මේ කරන ඒකාධිපති වැඩේ හරිද කියලා මම තමුන්නාසේ ගහනවා තමුන්නාසේ කරුණාකර නායකයා විදිහට නියෝගයක් දෙන්න මේකට අවශ්‍ය මුදල් දෙන්න කියලා මේ අයවැය සම්මත වෙලා ඉවරයි එතකොට අනිවාර්යෙන් මේක පාර්ලිමේන්තුවේ යෝජනාවක් ඇටියට ගේන්න වෙනවා මේක අඩු කරලා නවත්තනවා අනිත් කරුණ කතානාගරේ මැතිවරණය කල් දාලා තිබීම සාධාරණ නෑ කියන්නේ මේ මුදල් නෑ කියන එක පට්ටපාල බොරුවන් කරු කතානායකතුමනි මේ මුදල් නෑ කියන උත්තරේ බාධා හැටියට පාවිච්චි කරලා මැතිවරණ කල් දාන්න පුළුවන් නම් ඊළඟ ජනාධිපතිවරණයක් වුණත් මහා මැතිවරණයක් වුණත් මුදල් නැහැ කියන තර්කයේ මත කල් දාන්න පුළුවන් වෙනවා ජනාධිපතිවරයාට හිතුනොත් මේ පාර්ලිමේන්තුව පවත්වගෙන යන එක මලෑණයක් කියලා මුදල් නැහැ කියලා මේ පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටවන්නත් පුළුවන් ඒ නිසා මේ මුදල් නැහැ කියන උත්තරේ ඉස්සරහට දාලා රටේ මැතිවරණ කල් දාන්න හරි වෙනත් පියවර ගන්න හරි කටයුතු කිරීම වැරදි මහජනයා ඉන්නේ විදුලි බිල වැඩි කරලා බදු බර වැඩි වෙලා ජීවත් වෙන්න බැරි වෙලා හත් අනාත වෙලා එහෙම මහජනතාවගේ පිළිබඳ දැනුම් දීම කරු සංවිධායකතුමා යෝජනා අංක දෙක දින න්‍යායපත්‍ර දිනට නියමිත කටයුතු වලට අදාළ විෂය අංක 1 2 3 4 5 මම ඉදිරිපත් කරමි. මොකද්ද? නියෝ 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 නියෝ
පොහොර අර්බුදය හමුවේ මේ රටේ තේ නිෂ්පාදනය පිළිබඳව ගැටලුවක් ඇති වෙලා තිබෙනවා. ගරු කථානායකතුමනි මේ දායකත්වයේ හේතුවෙන් කුඩා තෙවත් වංශයේ විශාල වර්ධනයක් තිබුණත් සභාව හෙට දිනේ පෙරවරු 9 ටික දක්වා කල් තබුණු ලැබි. මේ අතර පාර්ලිමේන්තුව කල් තැබීමෙන් අනතුරුව ඉන් පිටතට පැමිණි විපක්ෂයේ මන්ත්‍රීවරුන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. රනිල් වික්‍රමසිංහ මහත්තයා හිතන් ඉන්නවා එයා ජනාධිපතිවරයාට අමතරව මැතිවරණ කොමිසමේ සභාපති කියලාත් හිතන් ඉන්නවා. හැබැයි එහෙම නෙමෙයි. කොමිසම් සභාවලට ස්වාධීනව කටයුතු කරන්න දෙන්න ඕන. එයාලා හිතන් ඉන්නවා නම් මේ ඡන්ද වලින් පැනලා යන්න අපි ඒකට පැනලා යන්න දෙන්නේ නැහැ. මූලික අයිතිවාසිකමක් ඡන්දය කියන එක. ඒ මූලික අයිතිවාසිකමක් වෙනුවෙන් අපි සමග ජන බලවේගය හැටියට ගත යුතු සියලුම ක්‍රියාමාර්ග අපි ගන්නවා. ඒක අපි කතානායකතුමාට කියන්නේ මුදල් බලයේ තියෙන පාර්ලිමේන්තුවට මේ සම්බන්ධ පියවරක් ගන්න කියලා වහාම. මොකද පාර්ලිමේන්තුව හැල්වලක් කිරීමක් මෙතන සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි අද පාර්ලිමේන්තුව තුල විරෝධයක් ඇති කරේ. ආණ්ඩු පක්ෂය දන්නවා මැතිවරණේ එයාලා පරාජයයි කියලා. අයවැයනුත් මුදල් වෙන් කළා තියෙනවා මේ ඡන්දය වෙනුවෙන්. ආණ්ඩු පක්ෂෙන් මොන වගේ මතයක්ද? ආණ්ඩු පක්ෂෙන් ඉතින් ඒකට විරුද්ධ වුණා. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු රාවීපු උගුඩුව වගේ. හරියට යමක් කියන්නේ නැහැ. සාගරකාරියෝස මහත්තයා කියනවා අපිටත් ඡන්දියෝන කියලා. හැබැයි පාර්ලිමේන්තුවේදී මුණ ගැහුණාම අපේ මිත්‍රයෝ ටික පාර්ලිමේන්තුවේ ඉන්න ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු කියන්නේ වැඩේ මරු ඡන්දේ කල් ගියා කියලා. පොරාට ඉන්නවා තමන්ගේ සතුට වහගෙන. මොන මැතිවරණ තිබ්බත් එක ප්‍රතිඵලයෙන් එන්නේ. ඒ නිසා ජනාධිපති මම හිතන්නේ ඔය සම්පකාර ඡන්දය අරගෙන වෙන කිසිම ඡන්දයක් තියන්න ඉඩ දෙන්නේ නැහැ. කඩා වැටුණු ආර්ථිකය ගොඩගන්නට ඇති එකම විකල්පය IMF ඉනිමඟ පමණයි. මුල්ලි අරමුදලේ සහාය නොලැබුණොත් පැය 12ක විදුලි කප්පාදුවක් සිදු කරන්න වෙයි. පොහොර නැති වෙයි, ඉන්ධනත් නැති වෙවි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙලෙස පැවසුවේ මහනුවරදී පැවති හමුවකට එක් වෙමින්. ආර්ථිකය ගොඩනගන්න තවත් විකල්ප ඇතනම් එම යෝජනා IMF වෙත ඉදිරිපත් කරන්න ලෙස සමගි ජනබලවේගයට සහ ජාතික ජනබලවේගයට ජනාධිපතිවරයා ආරාධනාවක්ද සිදු කළා. ආර්ථිකය කඩාවැටෙන හැම රටක්ම විශේෂයෙන් IMF සංවිධානය එක්ක සාකච්ඡා කළා තමයි ඉතින් ගොඩාව. ග්‍රීසියට අවුරුදු 13ක් ගියා. මං ජනාධිපතිව බාරගත්තදී අවුරුදු 13ක් ඉන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මට විශ්වාසයක් තියෙනවා ශ්‍රී ලාංකික ජනතාවට ඊට වඩා ශක්තියක් තියෙනවා නැගලා එන්න. වලෙන් ගොඩ එන්න බැරි නම් වලේම හිර වෙනවා. ඉතින් එක ඉනිමගයි තියෙන්නේ ගොඩ එන්න. ඒ ඉනිමග තමයි IMF එක. වෙන ඉනිමගක් තියෙනවා නම් කරුණාකරලා කියන්න. දැන් මේ ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයක් කවුරුත් යෝජනා කළා නැහැ. මේක පිළිනොගත්තොත් වෙන්නේ මොකද්ද? යල කන්නට පෝර නැහැ. තෙල් නැහැ. ලයිට් පෑ 12ක්වත් කපන්න වෙනවා. අපේ වැඩ ටික ඉවරයි. දැන් අපි කියන ඔයගොල්ලේ වැඩ ටික කරලා දෙන්න. අපිට තියෙන යන ඡන්දේ ආන්දු මාරු කරන ඡන්දයක් නෙමෙයි. ඒකට සම්බන්ධයක් නැහැ. ඉතින් මමත් සම්බන්ධුනේ නේ. අපිට අද ආර්ථිකය ශක්තිමත් නැහැ මේ වැඩ කටයුතු සඳහා.
තව කාලෙකින් මේක අරගත්තොත් අපිට පුළුවන් ආර්ථිකය ශක්තිමත් කරන්න. මම කියන්නේ මේ යෝජනා ඔක්කොම දෙන්න අපි අවස්ථාව ලබා දෙන්නම් කෙලින්ම වොෂින්ටන් නුවර IMF නායකයින් එක්ක සාකච්ඡා කරන්න ප්‍රධානීන් එක්ක. ජනතා විමුක්ති පෙරමුණේ යෝජනා දෙන්න සජීවී යෝජනා තුනම අරගෙන අහන්නම් මන් ලෑස්ති එක කරන්න. එහෙනම් අද අපිට තියෙන්නේ මෙතෙන්ට ඇවිල්ලා කතා කරන්න. රට බේරන්න ගිහින් බැනුම් අහන්න. තව ඉනිමගක් හොයන්න පුළුවන් නම් ඉනිමග හොයාගමු. සෝපානයක් හොයන්න පුළුවන් නම් ගෙනත් දෙන්නව ඊටත් වඩා හොඳයි. ටක් ගාල උඩට. කිසිම ප්‍රශ්නයක් නැහැ. මැතිවරණ අහෝසි කිරීම ඒකාධිපති පාලන ක්‍රමයක් වෙත රට ඇද දැමීමේ ඉතා භයානක පූර්වාදර්ශයක් බව කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. ඒ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින්. මේ අතර මුදල් ලැබෙනතුරු ඡන්දය පැවැත්වීමට නොහැකි බව ප්‍රකාශ කිරීම බොළඳ තර්කයක් බවයි සිරිල් ගාමිණී පියතුමන් පෙන්වා දෙන්නේ. මේ අතර මැතිවරණයට අවශ්‍ය මුදල් ලබා නොදීමට එරෙහිව සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා 2023 වසරේ අයවැය තුලින් වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන මැතිවරණ කොමිසම වෙත නිකුත් නොකිරීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු වග උත්තරකරුවන් ගෙන තිබෙන තීරණය තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. සමගි ජනබලවේගයේ මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරයි මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ. එහි වග උත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් නීතිපතිවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු එහි සාමාජිකයින් රජයේ මුද්‍රණාලාධිපතිනිය ඇතුළු නවදෙනෙකු නම් කර තිබෙනවා. පෙත්සම්කරු කියා සිටින්නේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන 2023 වසරේ අයවැය තුලින් වෙන් කර තිබුණද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එම මුදල් ප්‍රතිපාදන මුදාහැරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මැතිවරණ කොමිසමට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතව තිබෙන බවයි. මේ හේතුවෙන් තැපැල් ඡන්ද විමසීමද දින නියමයක් නොමැතිව කල් තැබීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇති බවත් පෙත්සමේ සඳහන් වනවා. පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කිරීමට බාධා පමුණුවන ආකාරයෙන් නිකුත් කර තිබෙන චක්‍රලේක අධිකරණ හමුවට ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා නීතිපතිවරයාට නියෝග නිකුත් කරන ලෙසයි පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ. තැපැල් ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය කරන ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වෙත මුදාහරින ලෙසද රජයේ මුද්‍රණාලාධිපතිනිය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් තවත් ඉල්ලීමක් කර තිබෙනවා. ඊට අමතරව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා 2023 වසරේ අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් ප්‍රතිපාදන වෙනත් රජයේ කටයුතු සඳහා යෙදවීම වැළැක්වීමේ අතුරු නියෝගයක් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු වග උත්තරකරුවන්ට නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධා කරන ඕනෑම අයකු ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් හා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද උල්ලංඝනය කරන බව කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. ඒ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය පරිසරය සකසා දීමට ජනාධිපතිවරයා ඇතුළු රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බැඳී සිටින අතර මැතිවරණ කොමිසමට අවශ්‍ය සීලු සහාය ලබා දීමට ඊට අදාළ සීලුම රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නිලධාරීන් බැඳී සිටින බවයි එහි දැක්වෙන්නේ. අදාළ රාජ්‍ය නිලධාරීන් මෙලෙස මෙම මැතිවරණයට බාධා පමුණුවන්නේ ඔවුන් මත එල්ල වී ඇති දැඩි දේශපාලන බලපෑම් හේතුවෙන් බව පැහැදිලි කරුණක්. දේශපාලන බලපෑම් මත ජනතා විරෝධී ලෙස ක්‍රියා කරමින් ජනතා පරමාධිපත්‍යයේ බලය උදුරා ගැනීමට දරන මේ උත්සාහය පිළිකුලෙන් යුතුව හෙලා දකින බවද එහි දැක්වෙනවා. එසේම නීතිය ඉදිරියේ මෙවැනි නිලධාරීන් බේරා ගැනීමට දේශපාලන බලාධිකාරිය කිසිදා ඉදිරිපත් නොවන බව අතීත අත්දැකීම් පෙන්වා දෙන බවද කාඩිනල් හිමියන් විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. මැතිවරණ කල් දැමීම හෝ අවලංගු කිරීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට දරන ඒකාධිපතිවාදී උත්සාහයකි. මෙය මෙම පළාත් පාලන මැතිවරණයේ පමණක් නොව අනාගතයේදී පැවැත්වීමට නියමිත සීලු මැතිවරණ අහෝසි කොට දමා ඒකාධිපති පාලන ක්‍රමයක් වෙත රට ඇද දැමීමේ ඉතා භයානක පූර්වාදර්ශයක් බවට පත්වීමේ අවධානමක්ද ඇති බව මෙම මාධ්‍ය නිවේදනයේ සඳහන් වනවා. මේ අතර මැතිවරණයේ කල් දැමීම හෝ අවලංගු කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බවයි සිරිල් ගාමිණී පියතුමන් පවසන්නේ. දැන් මම හිතන අපි බොහොම උනන්දුවෙන් ඒ වගේම විශ්වාසයෙන් බලාපොරොත්තුෙන් බලාගෙන ඉන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ පිළිබඳව දෙන තීන්දුව දිහා. පළාත් පාලන මැතිවරණය කල් දැමීම හෝ අවලංගු කිරීම සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තක්. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය.
තෙලිවැකි කිහිපයක්ම එක දිගට ලියා ගන්නට බැරි වුණා. මොකද මේ පෙරහැර බලන්ට නුවර ගියා. ඒකයි. දැන් වසර ගණනාවක ඉඳලා ඉතින් ඔය නුවර වැව ගඳ ගහනවනේ අපිරිසිදුයිනේ නේද? දැන් ඉතින් වැව සුද්ධ පවිත්‍ර කරලා ඔය නුවර සිරි නරඹන්ට එන විදේශිකයින්ට නාන තොටක් එහෙම හදන ව්‍යාපෘතියකුත් අධ්‍යයනය කරන්න ටිකක් කාලය ගියා. ඒකයි ඉතින් පොඩ්ඩක් ලියා ගන්නට බැරි වුණේ නේද? දැන් ඉතින් ඔය මේ තෙලිවැකියට ආදරය කරන නරඹන ඔබ බොහෝ දෙනෙකු මාත් එක්ක උර වෙනවා ඇති නේද? රටේ ජනතාවගෙන් ලක්ෂ 60ක් තුන් වේල කන්ට නැතුව ඉන්නවා. පාසල් දරුවන්ගෙන් ලක්ෂ 20ක් 30කට දිවා ආහාරය දී ගන්න බැරුව ඉන්නවා. රෝහල්වල ඖෂධ නැහැ. පිළිකා රෝහලේ අපේක්ෂාව මේ බිඳ වැටිලා. එතකොට ගෑස් මිල ඉහළ ගිහිල්ලා. ඉන්ධන වලින් ආණ්ඩුව අසීමිත ලාභයක් ලබමින් ජනතාව පෙළනවා ගසා කනවා නේද? ලංකා ඉතිහාසයේ වැඩිම විදුලි බිලත් දැන් ඉතින් ගෙවන්ට වෙනවා වැඩි කරලා ඉවරයි නේද? වතුර බිල ආන් දැන් පෙරහැරේ එනවා. පෙරහැරමයි මතක් වෙන්නේ. පෙරහැරේ එනවා කියන්නේ වතුර බිලක් දැන් ඉහළ දාන්න හදනවා නේද? ඔන් ඊළඟට බදු ගැහුවා. මේ හරියට මේ බදු ගහුවේ නිකම්ම නිකම් මල බද්දේ ඇති වෙන ගානට නේද? දැන් වසර 75ක නිදහස් ඉතිහාසයේ පළමු වතාවට බංකොලොත් රාජ්‍යයක් කියලා ප්‍රකාශයට පත් කළානේ නේද? ඉතින් රෝහල්වල සැත්කම් අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන ලෙසත් බෙදලා රෝගීන්ව හුඟක් වෙලාවට මෝචිරියට යවන්න තමයි සැලැස්ම. දරුවන්ට කන්ට දෙන්න බැරුව අම්මලා තාත්තලා සියදිවි නසා ගන්නවා. දරුවන්ගේ කුසගින්න නිවන්න කොස් ගහට නැගපු අම්මා ගහෙන් වැටිලා මැරෙනවා. මෙහෙව් රටේද ඔහේ පෙරහැර බලන්ට ගියේ කියලා ඉතින් දැන් මා එක්කත් අමනාපයක් තරහක් වෛරයක් ඇති වෙන එක සාධාරණයි. හොඳේ ඒ වුණාට මෙහෙමනේ ඔය පුංචි කාලේ ඉඳලම මේ පෙරහැරේ යන්න මං හරි ආසයි. ඒ කාලේ මේ අර මේ කොස්කොල ඔටුන්නක් එහෙමත් දාගෙන කකුලක් පිට කකුලක් දාගෙන පෙරහැර යනවා මේ අර මේ නිකන් රජුරුවන්ට ඇඳලා නරඹපු හැටි මට තාම මතක් වෙනවා. හොඳේ එතකොට අර අපේම වයසේ අනිත් පොඩි එවුන් ටික බෙලෙක්ක කරේ එල්ලගෙන ඒවට ලී කෝටු වලින් තඩි පාමින් ඩෙංගුඩු 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 කී කී ඕ එහෙම මාව පහු කරගෙන යනකොට අර ඔටුන්න කොස්කොල වුණත් දැනුණු ආඩම්බරයේ අම්මා පතාමත් එහෙම දැනෙනවා. හොඳේ ඒකයි ඉතින් නුවර ගියේ පෙරහැර බලන්ට. අනික ඉතින් මේ ඇතෙකු පිට කොහොම ලාංඡනයක් වඩම්මනවා ඉතින් ආයේ කවදා දකින්ට දාපොච්චියේ නේද? අන්න ඒ සතුටම නුවරදි දැනුණ හොඳේ පෙරහැර නරඹපුහම. මහා හස්ති රාජයා පිට IMF ලාංඡනයේ හිස් බෙලෙක් පිඟානක තියලා අරගෙන රජුරුවොත් ඇතා පිට නැගලා අමු හෙළුවෙන් ඒ වුණාට හරිම උජාවරුවෙන් ගිය හැටි දැක්කහම අම්මා පදැනුණු සතුට නේද? හැබැයි අවාසනාවකට එක පොඩි එකෙක්වත් හිටියේ නෑ හූවක් තියලා කියන්ට ඔය හෙළුවෙන් කියලා. හොඳේ ඉතින් දැන් එයා සීතාම්බර සලුපට ඇඳලා තමයි ගියේ. අලියා පිටියේ ගිය හැටි ලස්සනයි නේද? දැන් ඉතින් අපි මේ ණය ගෙවා ගන්නට බැරි බංකොලොත් රාජ්‍යයක් වුණාට නිදහස සමරන්න තරම් මේ සල්ලි නැති බංකොලොත් රටක් එහෙම නෙවෙයි. හොඳේ ඒකත් අපි ඉතින් සමරලා පෙන්වන්නේ නේද? ඒකනේ අපි අර අහසට මුහුදට වෙඩි තියලා කිව්වේ. හරිය? දැන් ඉතින් ඊළඟට මහා හස්ති රාජයා පිට අර ලෝකෙටම පේන්න හිස් බෙලෙප් පිඟානයි යාචක මුහුණයි වෙනුවට ඕන් අපි අර ලාංඡනයකුත් අරන් ගියානේ නේද? අහසට මුහුදට වෙඩි තියන්න කෝටි 30-40ක් වේදම් කළ අපිට ඉතින් පෙරහැරත් මහකජ්ජද්ද නේද? දැන් මේ පෙරහැර නැරඹූ අර දෙස් විදෙස් ආරාධිත අමුත්තම් ආන් අර හස්ති අපිට වඩම්මන ලද ඒ ලාංඡනයට මගේ අප්පොච්චියේ දොහොත් මුදුන් දී වැඳ වැටුණ කියාපියකු නේද? අප්පෝ මෙහෙම රටකටද මේ අපි බංකොලොත් කියලා අපහාස කරන්න කියලා නේද? ඉතින් අන්තිමට දැන් ඔන්න නිදහසේ පෙරහැරට ආපු විදෙස් අමුත්තුනුයි අපේ මැති ඇමතුනුයි ලේකම්ලයි ඔය නිලධාරිනුයි මේ මහා දර්ශනීය පෙරහැර අවසන් වුණාම පස්වනක් සතුටින් පිනා ගියා. කොහෙද ගියේ? පිනා ගියා. ඔන්න ඊට පස්සේ අපේ රජුරුවන් ළඟ දනින් වැටුණා. බංකොලොත් රාජ්‍යයක වුණත් දරුවන් කුසගින්නේ හඬන රටක වුණත් කිරි ටිකක් ඉල්ලන දරුවන් ඉන්න රටක වුණත් අපි ඔයා වගේ පෙරහැරක් තියපු රජෙකු දැක්කමයි කියලා කිව්වා. මේ වැඳ වැටුණු සෙට් එක මහා හඬින් එහෙම රජු ළඟ දන වැටලා කෑ ගහනවා. රජුරුවොත් පස්වනක් සතුටින් පිනා ගිය අතර ඉතින් මැති ඇමැත්තන්ගේ ඒ අයගේ නෑදෑ හිත මිත්‍රන් ඒ සියලු නිලධාරින්ගේ නේද? ඒගොල්ලන්ගේ අර නුවර සුපිරි නතරලා හිටපු හෝටල් වල ලැගුම් ගනිමින් හිටපු අය බිලුත් එහෙමත් ගෙවලා දැම්මා. ඊට පස්සේ ඕන් ඒ අය කියනවා අනේ මිනිසුනේ තොපට රජෙක් නැති වුණාට අපට රජෙක් අපේ පවුල් වලට රජෙක් ඉන්නවනේ කියලා. ඉතින් ඔන්න සියලු දෙනාම කාබී සතුටින් නුවරදි විසිර ගියා කැබිනට්ටුවක් තියලා. හොඳේ ඉතින් උන් කති අපි ලෙව කති අන්තිම ටිකත් උන් උලා කති යලි රටම රවටති කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. පෙරහැරවල්මයි පේන්නේ ඕන් පෙරහැරා
ඕන් පෙරහැර ළඟ ළඟම එනවා කස පුපුරන හඬත් ඇහෙනවා කියලා. එහෙනම් ඉතින් ටෙලිවැකිය අවසන් කරන්නම්. රාජපක්ෂලා පළවා හැරියත් රටේ ජනතාවගේ බලාපොරොත්තු තවමත් ඉටු වී නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාවනැල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමින්. මම කැමති ලොකුම ලොකු හෙලිදරව්වක් කරන්න මේ වෙලාව. දැන් ඔබ සීළු දෙනාම දන්නවා මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව දස ලක්ෂ සංඛ්‍යාත ජනතාව අරගලයක් කරලා මහා ප්‍රජාතන්ත්‍රවාදී සටනක් කරලා රාජපක්ෂලව ගෙදර යවුවා. හැබැයි පොඩ්ඩක් හිතලා බලන්න මොනවා හරි වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. කිම වෙනසක් සිද්ධ වෙලා නැහැ. එකම එක වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. කපුටු පොහොට්ටු ගොඩට අලි ටිකක් අහුවෙලා තියෙනවා. රාජපක්ෂල ගෙදර යවුවට අද මේ තියෙන්නේ රාජපක්ෂ සෙවණැලි ආණ්ඩුවක්. මේ රටේ දසලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ඒ මහා ආදරණීය ප්‍රාර්ථනාව පැතුම ඉෂ්ට සිද්ධ වුණේ නැහැ. පාර්ලිමේන්තුවේ 134ක් එක්ක අහුවෙලා රාජපක්ෂලා රකින්න ජනාධිපතිවරයෙක් පත් කරගෙන අද රාජපක්ෂලා විනාශ කරපු රටේ බංකොලොත් කරපු රටේ වන්දි ගෙවන්න සිද්ධ වෙලා තිබෙන්නේ මූල්‍ය අපරාධ සිදු කරපු අයට නෙවෙයි. මේ රටේ ලක්ෂ 220ක් නොබලටයි වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න මේ පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය කරනවායි කියන්නේ අනිවාර්යෙන්ම මේ රටේ පොදු ජනතාවගේ පොඩි මිනිස්සයාගේ යුගය නිර්මාණය වෙනවයි කියන කාරණාව. ජනාධිපතිවරයා ජනතාව සමග වෛරයකින් පසුවන බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. මේ නිසා ඔහු මැතිවරණ කල් දමන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඒ ඇබිලිපිටිය ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමින්. ලංකාවේ කවදාවත් මතක තබා ගන්න. ඡන්ද පත්‍රිකා අච්චු ගාලා නැහැ සල්ලි දීලා. ඡන්ද දෙකකට කඩදාසි තියෙනවා. ඡන්ද දෙකකට තීන්ත තියෙනවා. හැබැයි අධිපතිනිය කියනවා සල්ලි දෙනකන් දෙන්නේ නැහැ කිව්වා. අච්චු ගාපුවක් වෙනවා ලක්ෂ 4ක් විතර. බහණ්ඩාගාරයේ කම්ට කිව්වා ඔහේ සල්ලි දෙන්න එපා කිව්වා. එතකොට තැපැල් ඡන්දේ නියමිත පරිදි පවත්වන්න දැන් ඉඩක් නැහැ. එතකොට කට්ටිය කියනවා රනිල් මාර මිනිහනේ. මොන මාර මිනිහෙද? තුට්ටු දෙකේ යකින්. මේ වගේ වැඩ කරනවද නායකයෝ? එයා මේ රටේ ජනතාවත් එක්ක තරහයි. එයි එයා සේනනායකලා ජයවර්ධනලාගේ නූතන පරම්පරාවේ වික්‍රමසිංහ. හැබැයි කොළඹ ජනතාව මොකද කරේ? පාර්ලිමේන්තුවට එන්න එපා කියලා පරාද කරා. 2020 මහා ඡන්දෙදි රනිල් වික්‍රමසිංහට කොළඹ ජනතාව කොච්චර මනාප දුන්නද කියලා මනාප ගණන් කරෙත් නැහැ. රනිල් වික්‍රමසිංහට දෙන ඒක ගැන කේන්තියක්. හැබැයි ආ ජනාධිපති කරන්න ඡන්දෙ දුන්නා 134. ඇත්තට ගත්තොත් 133යි. 34 යානි. එනිසා යා ප්‍රේමණීය ලෙස ආදරණීය බැඳීමක් තියෙනවා 133ටයි අර 1ටයි. 134. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයට හොඳ සූදානමකින් පසුවන බව එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසනවා. පක්ෂ නියෝජිතයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මැතිවරණ අපේක්ෂකින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. අපි දන්නේ මේ පවතින මැතිවරණ සමයක් කියන එක විතරයි. දැනට අපි බලමු ඉදිරියට. දැන් අලියාගේ පිටේ නැගලා නින්නේ. අලියාගේ පිටේ හැමතැනම නැගන්න. අලි අපේ පිටේ නැගලා තමයි ජනාධිපති කම කරන්නේ. එහෙමද? මේ රටේ ඡන්ද කල් දැමීම සම්බන්ධයෙන් අපිට ඇඟිල්ල දික් කරන්න කාටවත් බෑ. දැන් අද දිනේදී පාර්ලිමේන්තුවේ මේ දැඩි විරෝධතා ආණ්ඩු පක්ෂය හිටින අපිට ඡන්දය අවශ්‍යයි කියලා ඒ විරෝධතාවයට සම්බන්ධයි. ආණ්ඩුව කියන තැන අපි නැහැ. ආණ්ඩුව ගැන දන්නේ ආණ්ඩුවේ මම නරඹන්නේ විතරයි. පක්ෂයක් විදිහට ගත්තා අපි මැතිවරණ දුන්නා. දැන් බැසිල් මහත්තයා මොකද කියන්නේ? බැසිල් මහත්තයා මුකුත් කිව්වේ නැහැ. මට මුද්ද වෙන. ඡන්දෙ තිබ්බත් ඉල්ලුම කිව්වා. ඇයි ඉතින් අලිය පිටේ යන්නේ දින දින? අලිය? අලියගේ අපි නෙළු බෝට්ටුවේනේ. අපි පොරවල් බෝට්ටුවේ පොරවන්නේ. මම වරක් ප්‍රසාද හම්බෙනවා කියලා පත්තරකාරයෝ මාධ්‍යකාරයෝ කියන හම්බෙනවා ඇටිකේ කියලා. මට මාධ්‍යකට බේජ් ගන්න ලක්තියක් ඕන. එච්චර ලෙඩ වෙලාද? බේජ් ගන්න ඉතින්. එච්චර ලෙඩ වෙලා ඉන්නේදී ඔයගලන්ට මේ ලෙඩනේ මෙතන මම 38ක් ගාලා තියෙන්නේ. ඉස්සම ගත්තර හොඳට ගතනියෙකින් ඉන්නේ කියේ. මොදිගේ සනීපද? තල් වික්‍රම දෙවට හොඳ සනීපෙන් ඉන්නේ. අයි අර මේ මාලිමාවේ කට්ටිය සනීපෙන් ඉන්නේ. කවුද මනත් පයිගොල්ලෝනේ? මනත් පයිගොල්ලෝනේ? හොරුංගෙක් කරු කම්බවුත්. තාම නෑ රැලියක් ඕගනයිස් කරගන්න. තාම රැල්ල නැගින්නේ නැගී පස්සේ. ඒ පුවතත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ හෙට උදෑසන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.